සුබ දවසක් ඔයාලට සාදරයෙන් පිළිගන්න ඔයාලා අපේ YouTube channel එකට මේ මගේ channel එක මගෙන් කරන දෙවෙනි වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක විදිහට මම green card සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කිරීමක් කළා. ඉතින් ඔයාලා මේ වෙනකොටත් ඒ වීඩියෝ එක බලලා නැත්තම් මම මෙතන මේකට යන link එක ඔයාලට සඳහන් කරනවා. ඉතින් ඒ වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න green card කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධව සහ ඒ සම්බන්ධ යම් ගැටලු කීපයක් මම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ දැනුවත් වෙන්න මම අද මේ වීඩියෝ එක මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලෝ ගොඩක් අය කමෙන්ට්ස් කරලා තිබුණා. ඉතින් මම හැම කමෙන්ට් එකකටම පිළිතුරු ලබා දීලා තියෙනවා. එහිදී ගොඩක් අය අහලා තිබ්බා ඒගොල්ලෝ ගිය අවුරුද්දේ green card අයදුම් කළා. ඒගොල්ලෝ ප්‍රතිඵල බැලීමක් කළේ නැහැ. කොහොමද ප්‍රතිඵල බලන්නේ කියලාලා දන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒ අය සඳහාම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම කීප දෙනෙක් අහලා තිබුණා කියන්නේ කොච්චර සැරයක් අපි ප්‍රතිඵල බලන්න ඕනේද කියලා කී වාරයක් ප්‍රතිඵල බලන්න ඕනේද කියලා. ඇතරේ මේ ප්‍රශ්නේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මම ස්තුතිවන්ත වෙනවා එයාලට මේ ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන්. මට පොරොන්දු වෙන්න බෑ ඔයාලා ගොඩක් සැරයක් කියන්නේ මාසෙන් මාසෙට ප්‍රතිඵල බැලුවා කියලා ඒක වෙනස් වෙයි කියලා. නමුත් යම් සිදුවීමක් වෙලා තියෙනවා වසර කීපයකට පෙර ඇමරිකාවේ බ්‍රේන් කාඩ් අයදුම් කිරීමක් කළාට පස්සේ එහි ප්‍රතිඵල හැක්කිරීමක් කරලා තියෙනවා. ඉතින් එහිදී මුලින් ආපු රිසල්ට් සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා පස්සේ අලුත් පිරිසක් තෝරගෙන තියෙනවා. ඉතින් එහිදී මුලින් බලපු නොට් සිලෙක්ටඩ් පුද්ගලයන් සිලෙක්ට් වෙලා තිබුණා. ඉතින් මට කියන්නේ මගේ පුද්ගලික අදහස ඔයාලට ලොකු මහන්සියක් කැපකිරීමක් කරන්න අවශ්‍ය නැහැ රිසල්ට් බලන්න. ඉතින් මාස කීපයකට පස්සේ වුණත් ප්‍රතිඵල බලන්න පුළුවන්. එහිදී රිසල්ට් එක වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. අතරම වෙනස් වෙලා තිබුත් ඒක ඔයාගේ වාසනාව වෙනස් නොවී තියෙන්නත් පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණේ තමයි දැන් green card මගින් 55,000කට පමණ විසයක දෙනවා green card එක දෙනවා. නමුත් ඒගොල්ලෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් selected person ලා විදිහට තෝරගන්නවා. ඒකට හේතුව තමයි ගොඩක් අය green card දිනුවට ජයග්‍රහණය කළාට ඒ හැමෝම ඇමරිකාවට එන්නේ නැහැ. ගොඩක් අයට වෙනවා ඒගොල්ලෝ අයදුම් කළා කියලා අමතක වෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රතිඵල බැලීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් පස්සේ යන process එකට ඒගොල්ලෝ සහභාගී වෙන්නේ නැහැ. තව පිරිසක් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ යම් documents වල දෝෂ මත හෝ යම් හේතු මත යාලා interview එකෙන් reject වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තව අයට අදහස ඒ කියන්නේ ඒගොල්ලෝ ඇමරිකාවට එන අදහස ඉතින් අයින් කරගෙන තියෙනවා. තවත් සමහර අයට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න බැරුව ඒ අදහස ඒගොල්ලෝ අතහැරලා තියෙනවා. ඉතින් විවිධ වූ හේතු මත green card එක ජයග්‍රහණය කරලත් ඒක බාරගන්නේ නැති සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ලෝකෙම ගත්තොත් ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඇත්තටම 55,000කට වැඩි ප්‍රමාණයක් තෝරගෙනනවා. ඉතින් ඒකෙන් reject වෙන පිරිස ගොඩක් ඉන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එක මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ප්‍රතිඵල බලන්නේ කියලා. ඉතින් මෙහි ප්‍රතිඵල බැලුවට පස්සේ ඔයාලා සිලෙක්ට් වෙලා නැත්නම් ඇත්තටම ඒ සම්බන්ධයෙන් කනගාටු වෙන්න එපා. ඇමරිකාවට එන්න තියෙන එකම අවස්ථාව මේක නෙමෙයි. ඔයාලා මේ අවුරුද්දේ ජයග්‍රහණය කරලා නැත්නම් නැවත අවුරුද්ද කියන්නේ දිගින් දිගටම අයදුම් කරන්න. ඇමරිකාවට ආවට පස්සේ අපිට ගොඩක් හම්බෙන ශ්‍රී ලාංකිකයන් ගොඩක් අය green card දිනලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙහිදී green card ඒගොල්ලෝ එකම පාරක් කියන්නේ පළවෙනි පාරම මේ අයදුම් කරලා දිනලා තියෙන ප්‍රසන්ටේජ් එක ගොඩක් අඩුයි. ඉතින් අවුරුදු කීපයක් අයදුම් කරලා දිනපු අය ඉන්නවා. ඒ වගේම අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් අයදුම් කරලා ජයග්‍රහණය කරපු අය ඉන්නවා. ඉතින් දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. නැවත නැවතත් දිනුම් මැදීමට සහභාගී වෙන්න හැම අවුරුද්දකම අයදුම් කරන්න. ඒ වගේම green card කියන්නේ ඇමරිකාවට එන්න පුළුවන් එක විදිහක් විතරයි. ඉතින් තවත් අවස්ථා තියෙනවා. ඒ අවස්ථා වලින් උනත් ඔයාලට ඇමරිකාවට එන්න පුළුවන්. ඇමරිකාවට එන එක ඔයාගේ සිහිනයක් නම් ඒකට ඔයාට තව අවස්ථා උදා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම නැවතත් කියන්නේ කනගාටු වෙන්න එපා. දිනුම් මැදීමට කියන්නේ මේවා රිජෙක්ට් වෙලා කියලා නැවත අයදුම් නොකර ඉන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් හැම අවුරුද්දකම මේකට අයදුම් කරන්න. මේකේ ලිමිට් එකක් නැහැ. ඔයාගේ අවුරුද්ද අයදුම් කළා කියලා ඔයාලට අයදුම් නොකර ඉන්න බෑ. දිගටම අයදුම් කරන්න. ඉතින් මම සුබපතන හැමෝටම ජයග්‍රහණය ලැබිලා තියෙන කියලා ප්‍රතිඵල බැලුවට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද ප්‍රතිඵල බලන්නේ. ඔයාලඟ කන්ෆර්මේෂන් නම්බර් එක තියෙනවා නම් සහ කන්ෆර්මේෂන් නම්බර් එක නැතුව කොහොමද ප්‍රතිඵල බලන්නේ කියලා අපි දැන් බලමු. අපි මේ ලින්ක් එකට තමයි යන්න ඕනේ ප්‍රතිඵල බලන්න.
මම මේ ලින්ක් එක ඔයාලට මේ වීඩියෝ එකේ පළවෙනි සඳහන් කරලා තියෙනවා. මේ ලින්ක් එකෙම තමයි අපි අයදුම් පත්‍ර යොමු කරන්නේ සහ ප්‍රතිඵල බලන්නේ. ඉතින් අපි මේ 2020 වර්ෂයේ අයදුම් කරපු අයගේ 2022 ප්‍රෝග්‍රෑම් එකට අයදුම් කරපු අයගේ 2020 වර්ෂයේ තමයි යාලා අයදුම් කරන්නේ. යාලගේ ප්‍රතිඵල බලමු. ඉතින් මෙතන වල පළවෙනි දක ගන්න පුළුවන් චෙක් ස්ටේටස් කියලා තියෙනවා. එතෙන්ට යන්න එක ක්ලික් කරන්න. ඊට පස්සේ නැවතත් මේ වගේ ස්ක්‍රීන් එකකට එනවා. මෙතන continue කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන තමයි confirmation number එක දෙන්න පුළුවන්. අපිට තාම 2021 ප්‍රතිඵල 2021 ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රතිඵල උනත් තාම බලන්න පුළුවන්. 2022 වර්ෂයේ ප්‍රෝග්‍රෑම් එක සඳහා ප්‍රතිඵලත් අපිට ලබන අවුරුද්ද දෙකෙන් 2022 වර්ෂයේ සැප්තැම්බර් වෙනකම් මෙයාල available තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් නැවත නැවතත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා සාර්ථකව අයදුම් කළාට පස්සේ ඔයාලට ලැබෙනවා confirmation number එක. මේ වගේ ස්ක්‍රීන් එකක තමයි ඔයාලට සාර්ථකව අයදුම් කළොත් මෙහෙම success කියලා වැටෙන්න ඕනේ ඔයාලට. ඉතින් මේ confirmation number එක තමයි ඔයාලට ප්‍රතිඵල බැලීමේදී අවශ්‍ය වෙන්නේ සහ ඔයාගේ නම නම කියන්නේ අවසාන නම last name එක සහ උපන් වර්ෂය අදාළ වෙනවා. ඉතින් අපි ඒ තොරතුරු ටික මෙතෙන්ට දීලා බලමු ප්‍රතිඵලය කුමක් වේද කියලා. මේ ඇත්තටම ගිය අවුරුද්ද අයදුම් කරපු පුද්ගලයාගේ තොරතුරු තමයි මම මේ ඇතුළත් කරන්නේ. 2020 අවුරුද්දේදී 22 ප්‍රෝග්‍රෑම් එකට අයදුම් කළා නම් ඒ කන්ෆර්මේෂන් නම් එක පටන් ගන්න ඕනේ 2022 කියලා තමයි මුලින්ම. කන්ෆර්මේෂන් නම්බර් එක ඇතුළත් කළා. ඒ වගේම එයාගේ අපිට අවශ්‍ය වෙනවා අවසාන නම ලාස්ට් නේම් එක කියලා මෙතන තියෙනවා. ෆැමිලි නේම් එක සර් නේම් එක මේ සේරම වලින් එතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උපන් වර්ෂය අදාළ වෙනවා. මෙතන උපන් වර්ෂය දාන්න ඔයාගේ උපන් දිනේ තියෙන උපන් දිනේ නෙමෙයි උපන් වර්ෂය පමණයි ඕන වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා අකුරු කීපයක්. ඉතින් මේ අකුරු කීපය ඔයා මෙතන ටයිප් කරන්න ඕනේ. මේක ඔයාලා ඇත්තටම මේ මිනිස්සෙක්ද පුජ්‍යලේද්ද මේක කරන්න කියලා කන්ෆර්ම් කරගන්න තමයි මේ වගේ එකක් දෙන්නේ. දැන් ඔයාලට ඇත්තටම මෙතන තියෙන අකුරු ටික පැහැදිලි නැත්තම් ඔයාලට මේ බටන් එක ක්ලික් කරලා වෙන ටිකක් ගන්න පුළුවන්. දැන් මෙතන VAX5 කියලා තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක පැහැදිලි නෑ වගේ නම් ඔයාලට මේක බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට වෙන එකක් ගන්න පුළුවන්. චේන්ජ් කරන්න පුළුවන් ඇවිල්ලා තියෙන කෝඩ් එක. දැන් බලන්න වෙනත් අකුරු ටිකක් තමයි ලැබුණේ. ඒ වගේම ඔයාලට තවත් පැහැදිලි නැත්තම් ඔයාලට මේක මයික් මේ ස්පීකර් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක ඒගොල්ලෝ සවුන්ඩ් එකෙන් ගන්න පුළුවන් මොනවද මේ තියෙන අකුරු කියලා. ඉතින් දැන් අපිට මෙතන පැහැදිලි අකුරු ටිකක් තියෙන හින්දා අපි ඒ අකුරු ටික මෙතන ටයිප් කරමු. ඊට පස්සේ අවසානයේ මෙතන සබ්මිට් කියන එක තමයි දෙන්න ඕනේ. ඉතින් අවාසනාවට මේ ගිය අවුරුද්දේ අයදුම් කළ පුජ්‍යලයා ජයග්‍රහණය කරලා නැහැ. ඒ නිසා තමයි මෙතන has not been selected කියලා පෙන්වන්නේ. ඉතින් ඔයා ජයග්‍රහණය කරලා තියනවා නම් ඔයාලට මේ විදිහ ස්ක්‍රීන් එකක් නෙමෙයි පෙන්වන්නේ. PDF එකක් විදිහට පෙන්වනවා ඔයාකට කේස් නම්බර් එකක් එක්ක සහ ඔයා ජයග්‍රහණය කළා කියලා එතන සඳහන් වෙනවා. ඉතින් මේ විදිහේ ස්ක්‍රීන් එකක් ලැබුණොත් ඔයා ඇත්තටම අධෛර්යයටපත් වෙන්න එපා. මම කලිනුත් කිව්වා වගේ නැවත නැවතත් අපි අයදුම් කරමු. ඒ වගේම විශේෂයෙන්ම කියන්න කැමති ඔයාලට මේ අයදුම් කළාට පස්සේ ප්‍රතිඵල බලන්න පුළුවන් මේ විදිහට විතරමයි. ඒ කියන්නේ ඔයාට ප්‍රතිඵල ඔයා ජයග්‍රහණය කළා කියලා ඔයාට කවුරුත් කෝල් කරන්නේ නැහැ. ඒ වගේම ඔයාට ලියුම් එන්නෙත් නැහැ. ඊමේල් එන්නෙත් නැහැ. ඒ වගේම SMS වගේ ඒ කිසිම මාධ්‍යකින් ඔයාලට ඒගොල්ලෝ දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. එහෙම එනවා නම් ඒක ඇත්තටම නිවැරදි වෙබ් පේජ් එකකින් නෙමෙයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් මම නැවතත් කියන්නේ ඉස්සර විද්‍යාවක් තිබුණා, ඉස්සර ලියුමක් ඇවිල්ලා ඊමේල් එකක් එන විදිහ තිබුණා. ඉතින් දැන් මේවා ටිකක් තාක්ෂණයක අප්ඩේට් වෙනවා. ඒ නිසා මේ තියෙන විදිහට තමයි ප්‍රතිඵල බලන්න පුළුවන්. දැන් අපි බලමු අපි ළඟ කන්ෆර්මේෂන් නම්බර් එකක් නැත්තම් කොහොමද කරන්න කියලා. ඒ කලින් සඳහන් කරපු ලින්ක් එකටම යන්න ඕනේ. ඉතින් ඒ මම මුලින් පටන් ගත්තේ මේ ලින්ක් එකෙන්ම තමයි. එතන අපි කලින් ගියා වගේම චෙක් ස්ටේටස් ගිහිල්ලා කන්ටිනියු දෙන්න.
එතකොට මෙතන තියෙන forgot confirmation number එක කියලා. ඉතින් එතන ක්ලික් කරාට පස්සේ අපිට යම් තොරතුරු ප්‍රමාණයක් අහනවා ඒගොල්ලෝ මොනවද ඕනේ කියලා. එතන මුලින්ම අහන්නේ ඔයා කොයි අවුරුද්දේ confirmation number එකද ඔයාලට අමතක වෙලා තියෙන්නේ කියලා. ඔයාලට දැනට මං කියෝ කලින් උච්චෝ වගේ 2021 වර්ෂයට උනත් බලන්න පුළුවන්. දැන් අපි මෙතන සිලෙක්ට් කරලා තියෙන 2022. අතර මේක තමයි අප්ඩේට්ම අවුරුද්ද. ඒ නිසා තමයි 22 සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අහනවා ඔයාගේ last name එක, ඒ කියන්නේ surname එක අහනවා. ඒ වගේම ආගේ මුල නම අහනවා. ඊට පස්සේ ඔයාට මැදට නමක් තියෙනවා, middle name කියන්නේ middle name එකක් තියෙනවා නේද? ඒක සඳහන් කරන්න ඕනේ. ඔයා අයදුම් පත්‍රයේ පුරෝණ අවස්ථාවේදී දාපු තොරතුරු තමයි මෙතන දෙන්න ඕනේ. ඉතින් ඔයාම අයදුම් පත්‍රයේ පිරෙවුවා නම් ඔයා දන්නවා ඔයා middle name එකක් දැම්මේ නැත්තම් no middle name කියලා තමයි සඳහන් කරලා තියෙන්න ඕනේ. ඔයාට middle name එකක් නැත්තම්. ඉතින් ඔයාගේ තොරතුරු ඔයා දන්න නිසා ඔයාට මේක මේ පහසුවෙන් يعني මූලික තොරතුරු අහන නිසා ඔයාලට පහසුවෙන් මේවා දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාගේ උපන් දිනය අහනවා මාසය, දිනය සහ අවුරුද්ද විදිහට. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා දෙන්න ඕනේ ආයතන කරන අවස්ථාවේදී. ඉතින් ඔයාට ඊමේල් ඇඩ්‍රස් එක ඔයාගේ මතක නම් ඔයාට මෙතන ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඉතින් මේ ආයතන කරපු පුද්ගලයාගේ මේ තොරතුරු මාසතුව නැති නිසා මම මේක කරන්න යන්නේ නැහැ. ඉතින් මේ තොරතුරු ටික පිරෝලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මෙතන සබ්මිට් බටන් එක දෙන්න. එතකොට ඔයාලට කලින් තිබ්බ වගේම අර ස්ක්‍රීන් එකට තමයි යන්නේ. ඉතින් මේ විදිහට තමයි ප්‍රතිඵල බැලීම සිදු කරන්නේ. ඉතින් මේ පෙන්නපු විදිහට තමයි ප්‍රතිඵල බලන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ජයග්‍රහණය ලැබෙන්න කියලා. මේ විදිහට පැහැදිලි කරලා ඔයාලට තව ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකකටම පිළිතුරු දීලා තියෙනවා සහ ඉදිරියටත් ලබා දෙනවා. තව ගැටලු තියෙනවා නම් ඒත් ඔයාලට පැහැදිලි මදි නම් කොහොමද රිසල්ට් බලන්නේ කියලා නැවතත් මගෙන් අහන්න, මම ඔයාලට පිළිතුරු දෙන්නම්. ඉතින් මම මේ channel එකෙන් ගොඩක් දුරට දැනුවත් කිරීමක් කරන්නේ green card සම්බන්ධව තොරතුරු සහ දැනුවත් කිරීම සහ ඇමරිකාවේ life එක පිළිබඳ තොරතුරු තමයි. ඉතින් අපේ channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න, අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මට ගොඩක් සතුටුයි, මම කලින් කරපු video එක ගොඩක් අය බල්ලා තිබ්බා, ගොඩක් අය දැනුවත් වෙලා තිබ්බා, ගොඩක් අයට ප්‍රශ්න තිබුණා. මේ මම පුළුවන් පරිම විදිහට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට reply කරලා තියෙනවා. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඉදිරියටත් ඒ වීඩියෝ එක සම්බන්ධයෙන් උනත් comments කරලා අහන්න. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ලබා ගත්තා නම් like කරන්න, share කරන්න. ගැටලුවක් තියෙනවා නම් comment කරන්න, channel එක subscribe කරලා නැත්නම් කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා සිටියට. සුබ දවසක් ඔයාලට.